කාලයක් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක් දිලීප මුදාදෙනිය මහත්මයා ඒ වගේම ඉමාල් ෆොන්සේකා මහත්මයාටත් මම මේ ප්‍රශ්නයට අහන ප්‍රශ්නයට එකතු වෙලා උත්තර දෙන්න පුළුවන් ලංකාවට හරියන්නේ මොන වගේ බ්‍රෑන්ඩින්ග් එකක්ද අපි කොහොමද මේක පටන් ගන්න ඕනේ අපි දැන් ඔබතුමා පැහැදිලි කරා රටකට බ්‍රෑන්ඩින්ග් එකක් කොච්චර වැදගත්ද සහ කොහොමද රටක් බ්‍රෑන්ඩින්ග් කරන්න ඕනේ කියලා ලංකාව ගැන විශේෂයෙන් කතා කරොත් අපිට කොතනින්ද මේක පටන් ගන්න පුළුවන් මූලික වශයෙන් මේ කරනකොට කාරණා දෙක තුනක් තියෙනවා අපි ඔළුවේ තියාගන්න ඕනේ පළවෙනි එක තමයි මේ නේෂන් බ්‍රෑන්ඩින්ග් මේක දැන් මේක ඉස්සර පටන් ගත්තේ 1960-70 තිබුණා සර්විස් බ්‍රෑන්ඩින්ග් සහ ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩින්ග් කියලා කොටස් දෙකක් ඒකම තිබ්බා මේ අර්බන් නාගරික සංවර්ධනය අර්බන් ඩෙවලොප්මන්ට් කියලා ඊට පස්සේ තිබුණා මාකටිං කියන එක ඔය ඩිසිප්ලින් හතර වෙන වෙනම ගියේ ඒතර අපි 90 දශකයේදී දකිනවා මේ ඩිසිප්ලින් හතර එකහුව වෙනවා විශේෂයෙන්ම ඩුබායි වගේ රාජ්‍යයන් පිබිදෙනකොට ඒගොල්ලන් දැනගත්ත මේ නාගරිකරණය කිරීම තමයි මේ නාගරික සංවර්ධනය විතරක් මදි ඒතර නාගරික මාකටිං එකක් එන්න ඕනේ ඒක තමයි මේ මාකටිං එකයි සර්විස් බ්‍රෑන්ඩින්ග් ප්‍රොඩක්ට් බ්‍රෑන්ඩින්ග් ඔය හතරම සංකලනය වෙලා තමයි මේ නේෂන් බ්‍රෑන්ඩින්ග් එහෙම නැත්නම් ඒකට කියන්නේ අපි හරි වචනේ ප්ලේස් බ්‍රෑන්ඩින්ග් කියලා. ඒ කියන්නේ ප්ලේස් එකක් කියන එක රටක් වෙන්න පුළුවන් නගරයක් වෙන්න පුළුවන්. අපි දන්නවා ලන්ඩන් පැරිස් වගේ නගර දැන් මේ වෙන වෙනම මේ බ්‍රෑන්ඩින්ග් කරනවා. ඒතරත් ඒ වගේම සිටි එකක් වෙන්න පුළුවන් පොඩි කුඩා නගරයක් වෙන්නත් පුළුවන්. ඔය හෙල්සින්කි වගේ නගරයක් වෙන්නත් පුළුවන් සමහරවිට ඒගොල්ලන් බ්‍රෑන්ඩ් කරනවා. එතකොට ඒ වගේ මේ ප්ලේස් බ්‍රෑන්ඩ් එහෙම නැත්නම් මේ ස්ථානයක් බ්‍රෑන්ඩින්ග් කරන ඩිසිප්ලින් එක එහෙම නැත්නම් ක්‍රමවේදය 1990 සිට අපි දකිනවා ඉදිරියට යනවා. ඒතර ඒකේදී මූලික වශයෙන් අපි කියන්නේ මේක ලින්ක් මේ පැවැත්ම ඩිරෙක්ට්ලි මේක ඍජුවම බලපාන්නේ අපි කියන රෙපියුටේෂන් කීර්ති නාමය සම්බන්ධයෙන්. ඒතර සාමාන්‍ය මේ රෙපියුටේෂන් කියන එකක් මිලදී ගන්න බෑ. අපි අවයනස් එකක් අපිට මිලදී ගන්න පුළුවන්. يعني මේ අපිට සෙල් කිරීම එහෙම නැත්නම් විකුණන්න පුළුවන්. අපි කීර්ති නාමය මිලදී ගන්න බෑ. ඒක අපි උපය ගන්න ඕනේ. ඒතර මිනිස්සුන්ගේ මේ කීර්ති නාමය උපය ගන්නවා නම් ඒක මේ ඍජුවම සම්බන්ධ වෙන්නේ සැලසුම් වලට. ඒ වගේම අපි කියනවා පොලිසිස් වලට. මේ පොලිසි ඩ්‍රිවන් මාකටිං එකක් තමයි මෙතනදි සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේ පොලිසි ඩ්‍රිවන් එකට යනවා නම් අපි ලංකාවට ගන්න ඕනේ පොලිසි වශයෙන් මොනවද? ඒ පොලිසි වලින් කොහොමද අපි රටට කීර්ති නාමය ගේන්නේ? ඒ වගේ ගත උදාහරණ ගණනාවක් තිබෙනවා. උදාහරණයක් ගත්තොත් මේ පැරිස් නගරයේ 2000 මම හිතන්නේ 25-30 වෙනකොට සියලුම රථ වාහන ඉලෙක්ට්‍රික් බවට කරනවා කියලා ප්‍රතිඥාවක් දුන්නා. ඒ තුලින් ඉතා විශාල හොඳ මේකක් රටට මේ තත්ත්වය කීර්ති නාමයක් ආවා ඒ මුළු නගරෙටම රටටම ඒ වගේ මේ අපි මේ ප්ලේ ගොඩක් වෙලාවට අදහසක් තියෙනවා මේ නේෂන් බ්‍රෑන්ඩින් වල සල්ලි ගොඩාක් ඕනේ කියලා සල්ලි අවශ්‍ය එහෙම සල්ලි අවශ්‍ය නැහැ මේක මේ ප්‍රතිපත්තිමය වශයෙන් ගන්න ඕන කාරණා මම ඒකත් අහන්න ඊට ප්‍රශ්නයක් අපිට එහෙම ලොකු ප්‍රාග්ධනයක් ඕනේ කියලා මේක එහෙම ප්‍රාග්ධනයක් කියන්නේ මොකද අපි දැන් කියනවා මේ කීර්ති නාමයේ සල්ලි වලට ගන්න එකක් නෙමෙයි උපය ගන්න එකක් ඒතර කීර්ති නාමයේ උපය ගන්නකොට ඒ රටවල් කරන දේවල් සහ කියන දේවල් වලින් තමයි මේ කීර්ති නාමය ඇති වෙන්නේ ඒ ග්‍රවුන්ඩ් එකේ ඇත්තටම සිදුවෙන දේ සම්බන්ධයෙන් තමයි මේ කීර්ති නාමය ඇති වෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ දෙයක් මේ සිද්ධ වුණොත් එහා සමානව කීර්ති නාමය හොඳ වීමක් හෝ නරක වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි විශේෂයෙන් මේ පොලිසි මේකර්ස්ලා ලංකාවේ ඉන්න කමයෝ ගැන අවධානයක් යොමු කරලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාදාමයක් යොමු කරන්න ඕනේ. දැන් මේ 1990 අපි කතා කරමු මේ ප්ලේස් බ්‍රෑන්ඩ් එක තවත් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා පහුගිය අවුරුදු 7-8 ඇතුළත. ඒකදී අපි කියනවා මේක තවත් විශ්ලේෂණය කරාම අපි දීප්ත ලංකාවේ ලෝක පුරාම සමීක්ෂණය කරලා ඒක අපි අඳුරගත්තා මේ කීර්ති නාමය කියන්නේ මොකක්ද කියලා. කීර්ති නාමය කියන්නේ අපි අවසාන වශයෙන් ගත්ත නිගමනය තමයි කෙනෙක් හොඳද නරකද. ද ඔබතුමා අපි මුලක පොඩි කාලේ ඉඳලා අඳුරනවා නම් අපි කියන්නේ හරි හොඳ කෙනෙක්. එයා හරි නරක කෙනෙක්. එහෙම කියන්නේ ඒ පුද්ගලයා කරපු දේවල් සහ කියපු දේවල් අනුව. ඒක ඩිලේඩ් රියැලිටි වෙන්නත් පුළුවන්. ඔබ දැන් ඔබතුමා මම අවුරුදු 20-30 දන්නවනම් මට හම්බෙන්නේ අවුරුදු 20කට පස්සේ නම් මගේ මත කියන්නේ අවුරුදු 20 ඉස්සෙල්ලා. ඒ වගේ රටවල් වලටත් එහා සමානව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි